මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. ඔබේ සියලුම අපනයන උපදේශන සේවා, Business Boost 360 within, වෙළඳ සන්නාම නිර්මාණය, ඇසුරුම්කරණය, භාණ්ඩ නවෝත්පාදන සහාය, වෙළඳ පොළ පරිශන, ජාත්‍යන්තර අලෙවිකරණය ඇතුළු අනිකුත් සියලුම සේවාවන්. Business Boost 360 ඔබේ විශ්වාසනීය අපනයන උපදේශන සහකරු. 5 4 3 2 1. සුබ සන්ධ්‍යාවක්. මේ ලංකාවේ විභවයන් ලංකාවටම කියාදෙන ඩොලර් මැෂින්. අද ඩොලර් මැෂින් අපගේ ඌමනාව, අපගේ අද ඉදිරිපත් කිරීම වෙන්නේ තාක්ෂණයට. ලංකාවට තාක්ෂණය ඉදිරිට යන්න බැරිද? ඉදිරිට ගිහිලා තියෙනවා. ඔබ IT ශාස්ත්‍රය ගැන අහලා තියෙනවා. තාක්ෂණයත් එක්ක බෙහෙවින් සම්බන්ධයි. ඒ ඉදිරියට යෑම කොච්චරද කියනවා නම් ශ්‍රී ලංකාව ලෝකයේ IT මාකට් එකේ, IT ශාස්ත්‍රයේ සෑහෙන ලොකු පංගුවක්, ඒ කියන්නේ බලපෑම් සහගත පංගුවක් ලබාගෙන ඉවරයි. මේ පංගුවත් එක්ක අපිට තව මොනවද කරන්න පුළුවන්? මේ තාක්ෂණය ශ්‍රී ලංකාව ඇතුලේ ක්‍රියේට් කරලා අපිට රටෙන් එළියට යන්න බැරිද? එහෙම ව්‍යවසායකයෝ ලංකාවේ ඉන්නවද? එහෙම බ්‍රෑන්ඩ්ස් ලංකාවේ තියෙනවද? ඒ බ්‍රෑන්ඩ්ස්, ඒ ව්‍යවසායකයෝ, ඒ තාක්ෂණය, තාක්ෂණික විසඳුම් එම ලංකාවේ තියෙනවා නම් ඒක කොහොමද එළියට යන්නේ? අපි අද දවස ඩොලර් මැෂින් එක ගත කරන්නේ මේ ඌමනාව හිතේ තියාගෙන. ඩොලර් මැෂින්. අද දවසේ ඌමනාව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, තාක්ෂණය ලංකාවේ ඇතුළත ක්‍රියේට් කිරීම සහ රටින් එළියට යාම. මේවා කරන්න පුළුවන් වැඩද? උපුල් දසනායක මහත්මයා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ආයුබෝවන්. ආයුබෝවන් සනා. තාක්ෂණයත් එක්ක ලොකු සුරුවිරුකම් ටිකක් ගැන අපි කතා කර කර ඉන්නවා දැන් කාලයක් තිස්සේ. මේක රටින් එළියට ගෙනියන එක කරන්න පුළුවන් වැඩද සනා? දැන් අපි ඔය තාක්ෂණය ගැන කතා කරනකොට අපට යම්කිසි නම් ටිකක් එනවනේ ඔළුවට. ඒ තමයි එකක් තමයි මේ ස්ටීව් ජොබ්ස් Apple ආයතනය කරපු එක කියන. ඊට පස්සේ මාක් සකර්බර්ග් අපි දන්න Facebook එකේ අයිතිකාරයා. ඒ වගේම එලන් මස්ක්, රයිට්? ඊට පස්සේ අපි හිටපු බිල් ගේට්ස් Microsoft ආයතනය. මේ වගේ අර දැවැන්තයන්ගේ නම් තමයි අපට ඔළුවට එන්නේ තාක්ෂණය කියනකොට. මොකද හේතුව තමයි ඔවුන් මේ ලෝක පූජිත වෙලා තියෙන්නේ මේ තාක්ෂණය හරහා ඉස්සරහට ගිහිල්ලා ලෝකෙම පිළිගත්ත බ්‍රෑන්ඩ්ස් හදලා, රයිට්? අද මං හිතන්නේ දැන් අපි මේ කියපු 3-4 දෙනා ලෝක ආර්ථිකයට විශේෂ දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔවුන් තමයි අද මේ ලෝකේ ඉන්න ධනවතුන් අතර ප්‍රධානම පිළේ ඉන්න ධනවතුන් ලෙස ඉන්නේ. ඉතින් දැන් අපිට තියෙන මේක අපට මෙහෙම ව්‍යවසායකයෝ හදන්න බැරිද? ඒක තමයි අද මං හිතන්නේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, රයිට්? අපට බැරිද මෙවැනි නමුන් තියෙන මෙවැනි තාක්ෂණයක් අරගෙන ගිහිල්ලා ලෝකයටම මේ තාක්ෂණය දීලා මෙවැනි නමක් අරන්ගෙන්ද? දැන් අපි ගත්තොත් දකුණු කොරියාව වගේ මුළු කන්ට්‍රී එකම දුවන්නේ බ්‍රෑන්ඩ්ස් බොහොම කීපයකින්. එතකොට අපි දන්න Samsung එකේ ඉඳලා අයි මේ තාක්ෂණයත් එක්ක තියෙන බ්‍රෑන්ඩ්ස් කීපයක්ම ඔවුන් දෙනවා. ඉතින් ඇයි අපිට මේක කරන්න බැරිද? කරන්න පුළුවන්. ඉතින් එවැනි ව්‍යවසායකෙක් එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊට කලින් මම දැන් පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් අපි අවුරුදු අපි 7-8කට කලින් අපි පිටිපස්සට ගිහිලා බැලුවොත් ලංකාව ඇත්තම දැන් මේ වෙනකොට අපි IT තාක්ෂණය නැත්තම් මේ software පැත්තෙන් අපි ඉතාමත් සෑහෙන දුරක් ගියපෝ කට්ටිය. ඒතකොට දැන් අවුරුදු 8කට විතර කලින් අපි ගත්තොත් මේ software market එක නැත්තම් අපි කියන්නේ මේ මෘදුකාංග develop කරන එක ගැන ගත්තොත් ඇත්තටම එක කාලයක් තිබ්බා ලංකාවේ තියෙන කම්පනිස් වලට, IT කම්පනිස් වලට මේ software developers ලා හොයාගන්න අමාරු කාලයක් තිබ්බා. මොකද එච්චරකට ඉල්ලුමක් තිබ්බා software developers ලාට. සමහර කට්ටිය ලක්ෂ ගණන් මිලියන ගණන් තමයි පඩි ගත්තේ. හැබැයි දැන් අද
අපි ගත්තොත් අද තත්ත්වේ අර අපි කියන්නේ අර අවුරුදු 7කට 8කට තිබ්බ software developerට අපි ඒ කට්ටියද කියන්නේ සාම්ප්‍රදායික සාම්ප්‍රදායික කට්ටියට දැන් අද ඒ ඒ ඒ මේ 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 demand එක නැහැ. හේතුව තමයි මෙන්න මේ AI තාක්ෂණය නැත්තම් මේ કૃතිම බුද්ධිය කියන එක අද ලෝකෙට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඉස්සර අපි software developer කෙනෙක් ගත්තොත් එයා මෘදුකාංගය හදලා ඒක එක එක චෙක් කරලා ඒකේ quality assurance එක බලලා මේක වැඩ කරනවද ඊට පස්සේ ඒකේ මේ මේ bugs තියෙනවද නැත්නම් ප්‍රශ්න තියෙනවද නම් ඒව හදලා මේ වගේ සියලුම දේවල් බලා ගන්න එයාට හැකියාව තිබෙන නිසා තමයි ලොකු ඉල්ලුමක් තිබ්බ යාට ලොකු පඩියක් ගෙව්ව යාට. හැබැයි අද මේ AI තාක්ෂණිය එක්ක මේ ඔක්කොම කරන්න හැකියාව තියෙනවා. එතකොට අද software developer කෙනෙක්ගේ role එක නැත්තම් කාර්යය redefine වෙලා තියෙනවා. ඒ කියන්නේ නැවත මේ scope එක වෙනස් වෙලා තියෙනවා. එතකොට අර සාම්ප්‍රදායික කෙනාට තිබ්බ ඉල්ලුම අද නැහැ. එයා වෙනස්ුන්නේ නැත්තම් එයාට මේ ශාස්ත්‍රයෙන් එළියට යන්න වෙලා තියෙනවා. එතකොට දැන් අපි අද බැලුවොත් ඒ සාමාන්‍ය software developer කෙනෙක්ගේ role එක දැන් අර කිව්වාගේ දැන් අර හැම වෙලෙම කරන් දෙන task ටික නැහැ. මොකද ඒක ඔක්කොම AI හරහා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝඩින් එක ලියන එයාට දෙන්න තියෙන්නේ මොකද්ද රික්වයර්මන්ට් එක කියන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්තම් કૃත්‍රිම බුද්ධිය හරහා කරනවා. ඊළඟට එතකොට එයා මේකෙන් වෙනස් වෙන්න වෙනවා. ඊට පස්සේ මෙයාට ළඟා කරගන්න මේ AI තාක්ෂණය. එතකොට AI තාක්ෂණය නැතුව අද software developer කෙනෙකුට ඉස්සරහට යන්න බෑ. මොකද දැන් ඒක මුළු ලෝකෙම වැළඳගෙන ඉවරයි. අනිත් පැත්තෙන් මෙයාට ගන්න තියෙනවා අපි කියනවා අප්ස්කිලින්. අලුතින් ග්‍රහණය කරගන්න ඕනේ skills ටිකක් තියෙනවා. ඒ මොනවද? AI, machine learning, data science වගේ skills අපි ගන්න ඕනේ. එහෙම ගත්ත එක්කෙනෙක්ට තමයි අද software developer කෙනෙක් කියලා කියන්නේ. එතකොට මේ මේ ඉස්සර දැන් අපිට software එකක් නිර්මාණය කළා නැත්නම් ERP එකක් නිර්මාණය කළා අපිට දීලා ලොකු මුදලක් ගනිීමේ හැකියාව තිබ්බා. හැබැයි අද මේක වෙනස් වෙලා. අද දැන් එලා තියෙන්නේ අද මිනිස්සු ඉල්ලන්නේ solutions. ඒ කියන්නේ මේ software එක විතරක් නෙමෙයි software එකත් එක්ක මේ hardware එකත් එකතු කරලා දැන් උදාහරණයකට අපි ගත්තොත් මේ health and මේ wellness නැත්තම් මේ health sector එක සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ solutions ගොඩක් එළියට එනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි කියමුකෝ අපේ තියෙන රෝගයක් නිර්ණය කිරීමට device එකක් එනවා. ඒතකොට device එකට මේ AI තාක්ෂණය හරහා අපි දෙන්න ඕනේ solution එකක්. දැන් මේ විදිහට තමයි ඉස්සරහට මේක යන්නේ. එතකොට අපිට දැන් තිබ්බ දැන් අපි ඊළඟ slide එකට ගියොත් ඔකටිර පේනවා. දැන් අපි ගත්තොත් ස්මාර්ට් ෆෝන් එක දැන් අපට එන්නේ ඊළඟට එන්නේ දැන් අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක නෙමෙයි මේකට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකතු වෙලා. එතකොට දැන් අපි ගත්තොත් දැන් ප්‍රෙඩික්ෂන් එක තමයි 2028 වෙනකොට 54%ක් තියෙන්නේ AI enable වුණ ස්මාර්ට් ෆෝන් තමයි මේක තියෙන්නේ. එතකොට අනිත් එක තමයි 2023 ඉඳලා 28 වෙනකම් ඒ කියන්නේ හැම අවුරුද්දකම 63%ක වර්ධනයක් එක තමයි මේක ඉස්සරහට යන්නේ. ඒ නිසා තමයි දැන් මේ AI ගැන අපි හැමෝම කතා කරන්නේ. දැන් අපි ඊළඟ slide එකට ගියොත් පේනවා. Right? දැන් අපි ගොඩක් මේ AI wearables. අපි දන්නවා දැන් watch එකක් ගත්තාත් එතකොට අපිට බලන්න පුළුවන් ඕනෙලක් අපි දුවනකොට අපේ pressure එක, calorie කොච්චරක් මේ වෙනවද මේ මේව ඔක්කොම දැන් මොනවද මේ AI තාක්ෂණයත් එක්ක යොමු වෙලා. එතකොට ඉදිරියේදී මේක මේ මේකේ මේ market size එක මේ AI wearables වල බිලියන, ඒ කියන්නේ 2022 තියෙනවා බිලියන 21.2ක්. එතකොට මේකේ 2030 වෙනකොට ඒකේ ප්‍රෙඩික්ෂන් එක මේක විශාල වර්ධනයකට ඇවිල්ලා බිලියන 166.5ක වර්ධනයක් පෙන්නුම් කරන ශාස්ත්‍රය බවට පත් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් රයිට් දැන් අපි මේ යූස් කරන PCs නැත්නම් ලැප්ටොප්ස් ආපහු ඒ කතන්දරෙම තමයි. මොකද්ද? AI capable PCs වලට පත් වෙනවා. එතකොට දැන් 2027 වෙනකොට ප්‍රෙඩික්ෂන් එක තමයි නැත්නම් අපි කොහෙන් හරි ගෙන්නන මේ PCs වල 60%ක් තියෙන්නේ මේ AI නැත්නම් මේ AI තාක්ෂණිය මුසු කරපු PCs විදියට තමයි ඉදිරියට එන්නේ. එතකොට අපිට බලන්න පුළුවන් අපිට බලන්න පුළුවන් කොච්චර මාකට් එකක් තියෙනවද grow වෙනවද ඒක 2023 33 වෙනකොට. ඉතින් මෙන්න මේ ශාස්ත්‍රයත් එක්ක දැම අපි ඉදිරියට යන්නේ. ඉතින් මේ ශාස්ත්‍රයත් එක්ක අපිට බැරිද අපේ දෙයක් නිර්මාණය කරලා solution එකක් නිර්මාණය කරලා පිටරටට ගිහිල්ලා අපිට ඩොලර්ස් අරන් එන්නේ. ඉතින් එහෙම ව්‍යවසායකෙක් එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සනාල්. කාලයකට කලින් ලෝකේ වැඩිම ආදායම් ලබන කම්පැනි ලිස්ට් එක අප්ඩේට් කරා. ඒ අප්ඩේට් කරනකොට ජෙන්සන් හුවෑන් නායකත්වය සපයන එන්විඩියා සමාගම අංක 1ට පත් වුණා. ඒ මේ කියපු ඇපල් වගේ දැවැන්ත සමාගම් අභිභවාගීලා අංක 1ට රැඳෙමින්. ඔවුන් සපයන්නේ මොකක්ද? අපි මේ කියපු දේවල්
අපි කතා කරමු. Dollar machine machine AI එමත් නැත්නම් કૃත්‍රිම බුද්ධියත් එක්ක ගොඩාක් කරුණු අපි අපහසුයි කියලා හිතන් හිටපු ගොඩක් කරුණු සරල වුණා. සරල වුණා කියලා කියන්නේ AI විසින් අපිට විසඳුම් පැකේජ් හැටියට දේවල් ඉදිරිපත් වුණා. දැන් ලංකාවේ කොහොමද මේ දේ වෙන්නේ? මේ දේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා. මේ ගැන අත්හදා බලමින් අත්දැකීම් ලබමින් ලංකාවේ නාමය රටෙන් එළියට ගෙනියන්න උත්සාහ කරන ඊවිස් සමූහයේ සභාපති සංජීව වික්‍රමනායක මහත්මයා අයිබෝන් පිළිගන්නවා. අයිබෝන් වගේම නැවතත් අපේ සම්පත්දායකයා පිළිගන්නවා, උපුල් දසනායක, බිස්නස් බූස්ට් 360 ආයතනයේ අධ්‍යක්ෂ සහ මෙරට සහ විදේශීය කීර්තිමත් අපනයන විශේෂඥ පිළිගන්නවා නැවතත්. අයිබෝන් සනා හොඳයි. දැන් මේ කතාව ඔබට ඔබේ මනසේ මැවෙනවා ඇති යම්කිසි ඇඩ්වාන්ස් තත්ත්වයක් කියලා කියන්නේ ඔබට කල්පනා වෙනවා ඇති අපිට ළඟා වෙන්න බැරි ඉලක්ක කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. ඊවිස් ඔප්පු කරේ ඒ වගේ කාරණයක්. විසඳුම් සමූහයක් ඉදිරිපත් කිරීමේදී ඊවිස් මොන වගේ තැනකද ඉන්නේ කියලා අපි කතා බහ කරගන්න සූදානම් මද සාකච්ඡාව ඇතුළේ. නමුත් ඊට කලින් සංජීව මහත්මයා, මේ අදහස කොහොමද ආවේ? මේක කොහොමද මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආවේ? මං හිතන්නේ මට මේක මගේ අදහසක් කියන්නේ 1986 මම වැඩ කරපු ආයතනය තමයි ඊස්ට් වෙස්ට් එන්ටර්ප්‍රයිස් කියන ආයතනය. මට හම්බුණා එතනදී මට ඒ දවස්වල මගේ බොස් ස්නාහිල් විජේසූරිය, කැප්ටන් මයිමත් එතුමාලා විසින් තමයි මේ ආයතනය ඇත්තටම පටන් ගත්තේ 1986. ඔබතුමාලා දන්නවා ඇති IBM ආයතනය ලංකාවේ තාමත් තියෙනවා. IBM ආයතනය පළවෙනි වෙළඳ මං කියන්නේ අපි ඩීලර් කෙනෙක් හැටියට PC විකුණන්න තමයි මේ කම්පැනි එක අපි පටන් ගත්තේ. මට ඒ වෙලාවේ පොඩි සම්බන්ධතාවයක් ඇති වුණේ මට මේ ඔෆිස් එකට ගිහිල්ලා පානපත්තු කරන්න විතරයි. මම ජීවිතේට හිතුවේ නෑ මං කවදා හරි මේ ආයතනයේ වැඩ කරයි කියලා. හැබැයි 1983 මාව මේ ආයතනයට පත් කරනවා ඩිරෙක්ටර් කෙනෙක් හැටියට සේල්ස්. එතනින් මා පටන් ගත්ත මේ ගමන 1999 මැනේජ්මන්ට් බයි අවුට් කියලා අපි කියන එකට. ඒ මැනේජ්මන්ට් බයි අවුට් එකේදී මට මේ ආයතනය සම්පූර්ණයෙන්ම මා සතු කරගන්න පුළුවන් වුණා අපේ 1999 පෙබරවාරි මාසේ. එතනින් ආපු ගමනක් තමයි ඒ වෙලාවේ අපිට තිබ්බේ සාමාන්‍යයෙන් IBM ඇත් එක්ක වැඩ කරලා IBM එකේ තියෙන භාණ්ඩ විකුණන එක. අපි 2012-13 වෙනකොට අපි ෆැක්ටරියක් ඇරියා සූර්යවැව තනිකර ටෙක්නොලොජි පැත්තට. මට ඒකට සහාය ලැබුණා මයික්‍රොසොෆ්ට් ආයතනයත් ඉන්ටෙල් ආයතනයත්. මං හිතන්නේ ඉන්ටෙල් ආයතනය ගැන මං කතා කරන්න දෙයක් නැහැ, මයික්‍රොසොෆ්ට් ආයතනය ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ ගැම්මෙන් තමයි මේ දුර යන්නේ. තාම යනවා, තව දේවල් තියෙනවා ගොඩක් අපිට achieve කරන්න. ඊවිස් කිව්වම PCs, laptops, සමහර විට ටෙලිවිෂන්, ඔය කවර ආකාරයෙන් වුණත් ඔබ කොහේ හෝ ඔබ දැකලා තියෙනවා. ඒක ඒ තරම්ම හවුස් හෝල්ඩ් නේම් එකක් හැටියට ස්ථාපිත වෙලා ඉවරයි ලංකාවේ මාකට් එක ඇතුළේ. දැන් මේ කාරණේ, කියන්නේ මේ ඊවිස් කියන ප්‍රොඩක්ට් එක රටෙන් එළියට යවන්න තරම් අපිට ශක්්‍යතාවයක් තියෙනවද? මොකක්ද ඒකේ தත්ත්වය? මට මේක කියන්නේ බිස්නස් සීක්‍රට් කියලා තියෙනවද ඒවා? මට නම් එහෙම එකක් නැහැ. හැබැයි මං කැමති වැඩක් කරලා පෙන්නන්න. දැනට අපේ ලොකු අයිඩියා එකක් තියෙනවා. අපි මේ එන මාසේ පළවෙනි සුමානේ මං හිතන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට අපි ලාංකිකයෙක් වශයෙන් තනියෙන් ටෙක් ඇෆ්‍රිකා කියලා තියෙනවා මේ ලොකු ටෙක්නොලොජි එක්සිබිෂන් එකක් කේප් ටවුන් වල අපි ඒකේ බූත් එකක් අරන් කරනවා. මොකද ඔබතුමා කතා කරන මේ එක්ස්පෝර්ට් මාකට් එක අපි ඇස මේ මම ව්‍යාපාරික හැටියට බලන ක්‍රම ගොඩක් තියෙනවානේ. ඉතින් මම දකින දැන් අපේ අල්ලපු රට තමයි ඉන්දියාව. ගොඩක් අය කතා කරනවා අපි අස්සම් කරලා තියෙන
මොනාද ට්‍රේඩ් ඇග්‍රීමන්ට් දිහා බැලුවහම ඒවල තියෙනවා මේවා කරන්න පුළුවන් අරවා කරන්න පුළුවන් කියලා. හැබැයි මම දකින්නේ මම දැන් අවුරුදු 15ක් 10ක් වෙලේ ඉඳලා මට පුළුවන් ආයට කතා කරලා කියන්නේ මේ අපේ අපි කොමන්වෙල්ත් කන්ට්‍රි එකක්. කොමන්වෙල්ත් කිව්වහම දැන් අප්‍රිකාව ගත්තොත් අප්‍රිකාව තියෙන කොමන්වෙල්ත් කන්ට්‍රිස් 19ක්. එතකොට අපි ශ්‍රී ලංකාවේ කොමන්වෙල්ත්, කියන්නේ බ්‍රිටිෂ් අන්ඩර් ද බ්‍රිටිෂ් කොමන්වෙල්ත් එකේ තියෙන වටිනාකම තියෙන්නේ බ්‍රිටිෂ් එඩුකේෂන්, බ්‍රිටිෂ් ලෝ, බිස්නස් කරන්නේ ඒ ඉංග්‍රීසි කියන එක. එතකොට කොමන් අපිට හරි ලේසි. එතකොට අප්‍රිකාව තමයි ලෝකයේ ඉෆ් යු මන් දැන් බැලුවොත් තව ලාස්ට් මං හිතන්නේ අවුරුදු 10ක් වෙලේ ඉඳලා ලොකුම growth එක තියෙන්නේ ඒකයි. ලෝකෙම බලන්නේ අප්‍රිකාව දිහා. අපි ඇත්තම ඇලුවොත් අපේ අල්ලපු රට සාමාන්‍යයෙන් ළඟයි. හැබැයි අපි කවුරුත් ඒ ගැන දිහා බලලා නැහැ. ඒක නිසා තමයි අපි ලාංකිකයෙක් හැටියට මම මගේ මාකට් එක තමයි අප්‍රිකාව. මම මගේ ටාගට් එකත් ලංකාවෙන් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ක්ලූඩින් ලැප්ටොප්ස් ඇන් ලෝගේ කම්පියුටර්ස් අප්‍රිකාවට එක්ස්පෝර්ට් කරන්න. මට හිතාගන්න බෑ ඇයි අපි තාමත් සිංගප්පූරුවේ FTA අස්සම් කරනවා, තායිලන්ත ඒ රටවල් වලට ආසාවට අස්සම් කරනවා. අපේ රටවල් වලට අපිට මොනවද සිංගප්පූරුවට එක්ස්පෝර්ට් කරන්න කියලා මගෙන් වහන් තරහා වෙන්න බෑ. මම රටවල් වලට තරහා නෑ. ඉන්දියාව තාමත් අපි තමයි ළඟදි මම දැක්ක චේම්බර් එකෙන් කතා කරලා තියෙන පොයින්ට්ස් තුන තියෙන. මං හිතුවා මේ සැරේවත් අප්‍රිකාව තියේද කියලා. මුළු ලෝකෙම අප්‍රිකාව දිහාවල්. ඉතින් අපේ ටාගට් එකක් තියෙනවා. හරි අමාරුයි. හැබැයි අපි කරලා පෙන්නුවොත් තමයි ඒකේ හොඳ තියෙන්නේ. ලංකාවේ ආර්ථිකයේ අපනයන ආර්ථිකයේ සැහැන් අනාගතයක් බාර වෙලා තියෙන අප්‍රිකානු කලාපයට. අපි අප්‍රිකානු කලාපයත් එක්ක අපි ඊවිස් සන්නාමය සහ මේ ටෙක්නොලොජි පැකේජ් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු මේ විරාමයෙන් පස්සේ. ඔබේ සියලුම අපනයන උපදේශන සේවා Business Boost 360 වෙතින් වෙළඳ සන්නාම නිර්මාණය, ඇසුරුම්කරණය, භාණ්ඩ නවෝත්පාදන සහාය, වෙළඳපොළ පරිශීලන, ජාත්‍යන්තර අලෙවිකරණය ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් Business Boost 360 ඔබේ විශ්වාසනීය අපනයන උපදේශන සහකරු.
දැන් අපි ගත්තොත් උදාහරණයකට දැන් අපේ ළඟම තියෙන තවත් රටක් ගත්තොත් මේ සිංගප්පූරුව මේ සිංගප්පූරුවේ අපි ගත්තොත් මේ අධ්‍යාපන ක්‍රමය මේ අධ්‍යාපන ක්‍රමයේ තුනකට බෙදලා තියෙනවා අපේ වගේම ප්‍රාථමික ද්විතීක සහ තෘතීක කියලා බෙදලා තියෙනවා එතකොට මේ හැම ඒත් අපි ගත්ත ප්‍රයිමරි এডুকেෂන් එකෙන් එළියට එන ළමයාට තියෙනවා අවුට්කම් එකක් එයා ඉවැලුවේට් කරන විදිහක් තියෙනවා එයාට මොන මොන කුසලතාද තියෙන්න ඕනේ කියන එක දැන් අපේ ප්‍රාථමික අංශයෙන් එළියට එනකොට මොකද්ද තියෙන මේ මේ අවුට්කම් එක ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ඔච්චරම තමයි අපි ඔළුවේ තියෙන්නේ ඕකට තමයි අපි අර හෝඩි ඉඳලා ළමයෝ හරි ගස්සන්නේ හැබැයි ඔවුන්ගේ පහේ පන්තියෙන් නැත්තම් ප්‍රාථමික අංශයෙන් එළියට එනකොට තියෙන අවුට්කම් එක තමයි පළවෙනි එක රයිට් ඔයාට හරි වැරද්ද තෝරගන්න පුළුවන් ඒක තමයි පළවෙනි මේ ඉවැලියුෂන් මේ ක්‍රයිටීරියන් එක ඒ කට්ටිය බලන හරි ඔයාට හරි වැරද්ද තෝරගන්න පුළුවන් දෙවෙනි එක එයා අඳුරගන්න පුළුවන් ඉන්න ඕන එයාගේ ස්ට්‍රෙන්ත්ස් මොනවද මගේ ස්ට්‍රෙන්ත් එක මොකද්ද සහ ඒ වගේ කීපයක් තියෙනවා මම මේ කියන්නේ අපේ කාල වේලාවත් එක්ක කීපය ප්‍රධානම ටික ඊට පස්සේ එයාට පුළුවන්ද එයාගේ කන්ට්‍රි එකට ආදරය කරන්න දැන් මේවා තමයි ඒ වගේ ලර්නින් අවුට්කම්ස් දැන් අපි බලන්නේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න පුළුවන්ද තව ඉස්කෝලෙකට යන්න පුළුවන්ද ඊට පස්සේ අපි ගත්තොත් ද්විතීක නැත්නම් අපි කියනවා සෙකන්ඩරි এডুকেෂන් එක ඉවර වෙනකොට අපි බලන්නේ මොකද්ද කොහොමද විශ්වවිද්‍යාලයට යන්නේ විශ්වවිද්‍යාලයට යන්න බැරි නම් අපි ඊළඟ ඉස්කෝලෙට යන්නේ කොහොමද නැත්නම් ඒකත් කරන්න බැරි නම් මොකද්ද ජොබ් එකක් අපි කොහොමද හොයාගන්නේ හැබැයි ඒකේ ද්විතීය අධ්‍යාපනයෙන් එළියට එන ළමයන් අපි ගත්තොත් සිංගප්පූරුවේ එයාගේ බලන්නේ පළවෙනි එක මොකද්ද මොරල් අපි කියනවා මේ ඉන්ටග්‍රිටි එක. ඒ කියන්නේ මෙයා අවංකභාවයෙන් වැඩ කරන්න පුළුවන් ද? ඒ කියන්නේ දැන් ඒ අවංකභාවය කියන්නේ අපි කිසි කෙනෙක්ගේ අධීක්ෂණයක් නොකර, එයා හොර වැඩක් නොකර, එයාගේ දින කාර්යය හරියට කරන්න පුළුවන් ද? ඔන්න බලන ක්‍රයිටීරියා එක. දෙවෙනි එක ටීම් එකක් විදිහට එයාට වැඩ කරන්න පුළුවන් ද? රයිට්? සහ එයා ක්‍රියේටිව් ද? දැන් ක්‍රියේටිවිටි ඉනොවේෂන් නැතුව මෙවැනි විවසයකක් හැදෙන්නේ නැහැ. දැන් මෙතුමා වෙනස් විදියට හිතපු හින්දා තමයි මේ දුර ඇවිල්ලා තියෙන්නේ. සහ තවත් එක ඉවර නැහැ. දැන් මෙතුමා කියනවා මම කෙසේ හෝ මේ මාකට් එකට යනවා. ඒ නිකන් යන්න බෑ. ආ ඒවට ඩිසිෂන්ස් ගන්න ඕනේ, අලුත් දේවල් හදන්න ඕනේ, කොහොමද ඒකට යන්න ඕනේ කියලා ප්ලෑන් කරන්න ඕනේ. ඒ ඔක්කොම එන්නේ අපේ මේ ක්‍රියේටිවිටි කියන එකත් එක්ක. එතකොට ඒ කට්ටිය බලන්නේ මේ ක්‍රියේටිවිටි එක තියෙනවද සහ අවසාන වශයෙන් බලනවා ද්විතීක අධ්‍යාපනයේ ඔයා මේ කන්ට්‍රි එක ගැන බිලීව් කරනවද? දැන් අද මොකද වෙන්නේ? ඇයි මේ ලොකු සංඛ්‍යාවක් මේ අර පොලිමේ ඉන්නේ පාස්පෝර්ට් පොලිමේ? ඇයි? ලංකාව ගැන බිලීව් කරන්නේ නැහැ. ඒතොර ඒ බිලීව් කරන්නේ නැතුව අපි කොහොමද ලංකාවේ මේ අපි ව්‍යවසායකයෝ හදන්නේ? හරිද? එතකොට ඊට පස්සේ තෘතීය අධ්‍යාපනය. දැන් තෘතීය අධ්‍යාපනයෙන් එළියට ආපුවම අපේ මේ සිස්ටම් එක හදලා තියෙන්නේ මොකද්ද? ජොබ් එකක් හොයාගන්න. නැත්තම් රාජ්‍ය ආයතනේ නා රාජ්‍ය ආයතනේ ඇයි පෙන්ෂන් එක හම්බෙන්නේ? ඔච්චරයි. එහෙමත් බැරි වෙලා ඔන්න ප්‍රශ්නයක් ඇති වෙලා ඒ දේ ඔක්කොම කරන්න බැරිුනොත් තමයි අන්න මම මොකක් හරි කරන්න ඕනේ බිස්නස් එකක් කරන්න ඕනේ කියන එක. ඕක තමයි යථාර්ථය අපේ තියෙන. එහෙම කරලා තමයි ගොඩක් කට්ටිය අද බිස්නස් වලට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා මම කෙසේ හෝ ව්‍යාපාරික ඒක ඉන්නේ බොහොම සුළු කොටසක්. දැන් මෙතුම වගේ ඉන්න කට්ටිය ඉන්නේ බොහොම සුළු කොටසක්. නැත්තම් එන්නේ අරක විභාගේ ෆේලුනොත් තමයි ඔන්න මතක් වෙන්නේ මම ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. හැබැයි එහෙ තෘතීය අධ්‍යාපනයෙන් එළියට එනකොට පළවෙනි නිර්ණායකය තමයි බලන ඔයාට මොකද්ද රෙසිලියන්ස්. ඒ කියන්නේ ආපදා තත්ත්වයකද නැගිටින්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනි කාරණේ. ඒ කට්ටිය බලන තෘතීය අධ්‍යාපනයෙන් එළියට එනකොට. එහෙම නැත්නම් ඒ කියන්නේ එයා හරියට MBA එක හරි එයාගේ ඩිග්‍රී එක හරි කරලා නැහැ හරියට. හරි? එතකොට ඔයා හිතන්ද ශනාල් ලංකාව අපේ ලංකාවේ මිනිස්සු හිටියා නම් කොවිඩ් කාලේ සිංගප්පූරුවේ මම හිතන්නේ භාගයට භාගයක් මැරිලා. ඇයි? අපි බලාගෙන නිකන් කන්ද දෙන එක. කවුරු හරි ඇවිල්ලා නිකන් දීලා මොනවා හරි නිකන් ආහාර ටිකක් දීලා සීනි ටිකක් යනවා. එහෙම හිටියා නම් මොකද එහෙ කිසි දෙයක් වෙවෙන්නේ නැහැ. ඔක්කොම ට්‍රේඩින් හබ් එකක්. හැබැයි මේ මිනිස්සු කිසිම දෙයක් නැතුව ඒ කියන්නේ කිසි දෙයක් වදා කරන්න බෑ වතුර ටිකක් එලියෙන් අරන් එන්නේ රයිට් එහෙම තියෙද්දි අපට වැඩි හොඳට ඒ කට්ටිය මුණ දුන්නා කොවිඩ් වලට. ඇයි? අර සිස්ටම් එක තියෙන හින්දා. මම හිතන්නේ ප්‍රධානම කාරණය තමයි ඔන්න ඔය කාරණේ. අපි දැන්වත් මේ කාරණේ ඔලුවට අරන් හැදුවේ නැත්තම් අපිට 2028 ත් ඔය කතාවම මේ කතාවම තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ এডুকেෂන් සිස්ටම් එක මේ අලුත් ආණ්ඩුවට හරි දැන් තියෙනවා ප්‍රධානම වගකීමක් මේ ව්‍යවසායක මානසිකත්වයක් එක්ක අරගෙන ඇවිල්ලා අර වගේ ලර්නින් අවුට්කම්ස් අපි හදලා හැම අධ්‍යාපන මට්ටමෙන් මට්ටමට කොහොමද ව්‍යවසායකෙක් මේ වගේ නිර්මාණය කරන්නේ කියන එක මම හිතන්නේ ඔතන තමයි පළවෙනිම අපිට ඇඩ්‍රස් කරන්න ඕනේ තැන. ඒ thinking එක හින්දා තමයි ඊවිස් වගේ බ්‍රෑන්ඩ් එකක් හැදුනේ.
කාලාන්තරය තිස්සේ තාක්ෂණය ගැන අප්ඩේට් වෙමින් ඒ ගැන යාවත් කාලින වෙමින් ඒව උකහා ගනිමින් මේ තාක්ෂණික පියවරට සංජීව වික්‍රමනායක මහත්මයා ඉතාම සාර්ථකව මුහුණ දුන්නා. ඒ අතරවාරේ තමයි සංජීව මහත්මයා AI කියන එක ආවේ. අපි ලැප්ටොප් එකක් PC එකක් ස්මාර්ට් වොච් එකක් වගේ ගත්තම දැන් උපුල් මහත්මයාම හඳුන්වලා දීපු විදිහට AI තමයි ඒවයි අනාගතේ. දැන් ඊළඟ ස්ටෙප් එක ඊවිස් දැනටත් AI ගැන කල්පනා කරමින් ඉදිරියට යන ගමනක්ද? කොහොමද මේ වැඩේ යන්නේ? අපි දන්නවා, ඔබතුමත් දන්නවා, අපි හීරෝලා ඉන්නවානේ. හීරෝ කෙනෙක් නැත්තම් අපේ ජීවිතේ පොඩි කාලේ අපි ඒක දිහා බලනවා. මටත් කවදාහරි මම කියන්නේ මේ අර චිත්‍රපටි වල තියෙන වගේ මේකෙන් පණින්න කියලා. මම කියන්නේ අපේ ව්‍යාපාර ලෝකයේ අපිට හීරෝලා ඉන්නවා. අපේ මං හිතන්නේ මං පොඩි කාලේ, මං පොඩිත් නෑ ඒ කාලේට, උපාලි විජේවර්ධන මහත්තයා මට හීරෝ කෙනෙක්. මොකද මං එයා දැක්කේ හැම දෙයක්ම එයා කරේ වෙනස් විදියට. අපේ ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ මෙතුමා එක වෙවේ අපිට හීරෝ කෙනෙක් හිටියා. අපි කවුරුත් තාමත් අදත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි අහලා තියෙනවද මිලේනියම් සොෆ්ට්වෙයාර් කියන. මම මේ මගේ ආයතනෙත් එක්ක මම අපි හැමදාම ටෙන්ඩර්ස් වලටයි ගහගන්නවා අපි. හැබැයි මම අගය කරනවා ඒ කට්ටියව. ටෝනි වීරසිංහ මහත්තයා. මායි ටෝනි වීරසිංහ මහත්තයා මේ රටේ යුද්ධයක් තියෙන වෙලාවේ අපි රට රටවලට ගියා එයාගේ සොෆ්ට්වෙයාර් එක විකුණන්න. මොකක්ද එයාගේ සොෆ්ට්වෙයාර් එක? මේ හීරෝ හැදුව සොෆ්ට්වෙයාර් එක එයයි ස්ටේකනායකයි, මට මතක හිටියේ අජිත් ඒකනායක. ලංකාවේ ස්ටොක් එක්ස්චේන්ජ් එක කාගේ සොෆ්ට්වෙයාර් එකද? ලංකාවේ ඩෙවලොප් කරපු එක. අද එංගලන්තෙ දුවන්නේ මොකෙන්ද? ඒකේ. හැබැයි අපේ තියෙනවා දැන්වල වල එහෙම එකක්. ෂා, එංගලන්තෙ දුවන්නේ ශ්‍රී ලංකාවේ හදපු සොෆ්ට්වෙයාර් කියලා නෑ. මෙතුමා කියපු එක අන්න ඒක දෙන්න ඕන ස්කෝල වලට. ඒ ළමයිට කියන්න ඕන ගිහිල්ලා මෙන්න හීරෝස්ලා. දැන් එන්න ඔබතුමා කියනට ඔය AI කියන එක මම නම් දකින්නේ ලොකු වචනයක් වගේ පෙවුනට හරි සාමාන්‍ය දෙයක්. මට දැද සෙක්‍රටරි කෙනෙක් නැහැ. ඔන්න මම අපේ ආයතන දුවන හැටි. අපිට ඉන්න බොට්ලා දැන් අපි ඩිවලොප් කරලා තියෙනවා. අපිට අපි ඔබතුමා අහුවා වගේ මෙතුමා මං හිතන්නේ ඉන්ට්‍රඩක්ෂන් එකේදී පෙන්නුවා මෙච්චර අපි මේ පාවිච්චි කරන්න මොනවාද මේ? හැම දෙයකටම අපි AI දැන් පාවිච්චි කරනවා. හැබැයි ඔබත් දන්නේ නැහැ, මමත් දන්නේ නැහැ. මමත් ආසයි සූර්යව කියන්නේ ඔබතුමාලට මට පුළුවන් නම් ෆැක්ටරි එක පෙන්වන්න. ඒ ළමයිගේ තියෙන දැනුම මටත් හිතාගන්න බෑ. ඒක දිහා තමයි මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපේ බිගස් ඇසට් එක මොකද්ද මේ රටේ තියෙන? මැනික් පොල් මොකද්ද? හියුමන් රිසෝර්ස්. ඇයි මම ඔබතුමාගෙන් ආයි අහනවා 90% ගණක් අපි කතා කරනවා මොනවා ගැනද? ලිටරසි රේට් එක ගැන. අපි මේ ලිටරසි රේට් එකට කෙනෙකුට කියනවද කියලා තේගස් කරන්න කියලා? එහෙම ඉගෙනගෙන අපේ තරම් අපිට ක්වොන්ටිටි නැහැ, අපේ තියෙන ක්වොලිටි. දැන් අපි චීප් ලේබර් රටක්ද ඔබතුමා පිළිගන්නවද? මම දන්නේ දැන් එතුමා කීපකට මම ඇඩ් කරොත් දැන් අපට ඔය ප්‍රශ්නේ තිබ්බා ෂනල් මේ අපේ IT මාකට් එක ඊළඟ ලෙවල් එකට අරන් යන්න. ඒතර මම ඇත්තටම සම්බන්ධලා හිටියේ ITC ආයතනයට එවෙනකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ඒකෙන් අපි ලොකු කාර්යයක් කරා මේ නැෂනල් එක්ස්පෝ ස්ට්‍රැටජි එක හදලා. හැබැයි ඒක අපට ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ විවිධ බලපෑම් නිසා. මේ ඔය ස්ට්‍රැටජි එක ඇතුලේ අර අපේ ඇත්ත පොටෙන්ෂල් එක කොහෙතරම් අහු වෙලා තියෙනවද? අපේ ඇත්ත පොටෙන්ෂල් එක මේ තාක්ෂණය සම්බන්ධයෙන් නෑ. ඒක තමයි දැන් එතන උනේ ෂනල් මේ ප්‍රධාන වශයෙන් දැන් අපේ දැන් ඒක තමයි මම කියන්නේ. දැන් අපි යම් කිසි දෙයක් කරනකොට දැන් අපි ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස්ලා එකතු වෙලා දෙයක් කරා. දැන් එතුමා කිව්වාගේ දැන් මේකට තිබ්බා අර චීප් අපේ ලංකාවේ තියෙන චීප් ලේබර් නිසා මෙහාට සොෆ්ට්වෙයාර් වලට නැත්නම් BPO කම්පනිස් මෙහාට එන්නේ චීප් වැඩක් කරගන්න කියන එක. හැබැයි දැන් අපි ඒ වෙලාවේ ලංකාවේ මොකද මං හිතන්නේ දැන් මේ IT ශාස්ත්‍රය ගත්තොත් IT ශාස්ත්‍රය අද ලොකු ගමනක් ගිහිලා තියෙනවා. අර මෙතුමා කිව්වාගේ මිලෙනියම් IT ඉඳලා අපිට ගොඩාක් නම් තියෙනවා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ මට හිතන විදිහට මේ ගවර්න්මන්ට් එකේ තියෙන මිනිමම් සපෝට් එක අරගෙන. සමහර සපෝට් එක නැතුව සමාවෙන්න. ඔව්. සපෝට් එක කිව්වේ? සපෝට් එකක් නැහැ. මම දන්නේ නැහැ එහෙම එකක් අපි. ඒක තමයි මං කියේ මිනිමම් කියන්නේ සපෝට් එකක් නැතුව සම්පූර්ණ එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මොකද ඒක සර්විස් එකක්. දැන් ඕක බාන්ඩ් එකට යන්න බෑ. බාන්ඩ් එකට ගියොත් මොකද වෙන්නේ? අර ආයතනයට යන්න ඕනේ, මේ ආයතනයට යන්න ඕනේ, පේටන්ට් එකක් ගන්න ඕනේ, තව එකක් ගන්න ඕනේ. ඊපස්සේ මිනිසුන්ට එපා වෙනවා මේක කාර්ය. දැන් අරක සර්විස් එකක් හින්දා ඒ කට්ටියම ඒක හදාගෙන ඊට පස්සේ මම හිතන්නේ දැන් ලෑන්ඩ් ඔෆ් ඉන්ජිනියුටි කියන එක, අයිලන්ඩ් ඔෆ් ඉන්ජිනියුටි කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක අර මෙතුමා කිව්වා වගේ මේ චීප් ලේබර් නෙමෙයි කියන මේකත් එක්ක අදබට යන්න හැකි වෙලා තියෙනවා විදේශ වෙළඳ පොළට.
හොඳයි අපි විරාමයකට යන්න අවශ්‍යයි. ඊවිස් සහ මේ තාක්ෂණික කතන්දරේ මොහොතින් මොහොත අලුත් වෙවි, ඉන්ට්‍රස්ට් වීගෙන එනවා. අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ. මේ ලංකාවේ විභවයන් ලංකාවටම කියාදෙන ඩොලර්. මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. නැවතත් එකතු වෙන්නේ ලංකාවේ විභවයන් ලංකාවටම කියාදෙන ඩොලර් මැෂින් එක. අද වැඩසටහන හරි අපූර්වයි කියලා ඔබට දැනෙනවා ඇති. තාක්ෂණය, AI, ඒ වගේම අපි රටක් හැටියට වර්ධාගත්ත තැන්, අපි මිස් කරපු තැන්, ඒ ගොඩක් මේ තාක්ෂණික කතාවත් එක්ක ඇදිලා ආවා. ඒ කතාවවල සියල්ලගේම හොඳ ප්‍රතිමූර්තියක් හැටියට අපිට ඊවිස් පෙන්වන්න පුළුවන් සංජීව වික්‍රමනායක මහත්මයා මැනවින් විස්තර කරගෙන ගියා. මේ දේ වෙන්නේ කොහොමද කියලා, කරන්න ඕනේ කොහොමද කියලා, ඇයි මේ ශේෂ්ත්‍රයට හීරෝෂ නැත්තේ, හරි වැදගත් කාරණයක් අද වැඩසටහනින් අපි දැනගත්ත. ඉතින් ඒකත් එක්ක මේ ව්‍යාපාරයට අනාගතයක් තියෙන්න අවශ්‍යයි, දිරිගැන්වීම අවශ්‍යයි. ඒක කරගන්නේ කොහොමද කියන එකත් අපි වැඩසටහන අවසන් වෙන්න කලින් අපි දැනගමු. සංජීව ක්‍රමාය මාත්‍යා, දැන් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් ඊවිස් ප්‍රඩක්ට් එක හෝ ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රඩක්ට් එකක්, ටෙක්නොලොජි සම්බන්ධ ප්‍රඩක්ට් එකක් ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලයිද? ඒක සාමාන්‍යයෙන් අපේ අර පොඩි ස්ටීරියෝටයිප් එකක් තිබුණා, මේ ලංකාවේ නම් මේක පොඩි නිකන් හිලක් බාල බාණ්ඩයක් වගේ එකක්, නිකන් එහෙම එකක් තිබුණා කාලයක් තිස්සේ. ඒක අනිත් පැත්තෙන් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් ඊවිස් ලෝකෙට යන්න තරම් ඊවිස් ශක්තිමත්ද? තාක්ෂණික අංශය මොකක්ද සංජීව වික්‍රමාය මාත්‍යාට තියෙන උත්තරේ? මම ඔබතුමාගෙන් ආයෙ අහන ප්‍රශ්නයක්. අපි නේද ඒක හීනමානයට දාගෙන තියෙන්නේ? සමාවෙන්න මම මෙහෙම කිව්වට අපිට දුකයි. අපි ගැන අපි ස්ටෑන්ඩඩ් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්. ඔබතුමා දන්නවද ලංකාවට මේ අවුරුදු 3කට ඉස්සෙල්ලා හරි 4කට ඉස්සෙල්ලා තමයි මේ ස්ටෑන්ඩඩ් එක ගැන කතා කරනකොට මම අහන්නේ 2-pin plug කොච්චරක් ආවද ලංකාවට පිටරටින් ඉම්පෝට් කරනකොට? අපිට ඒකට ස්ටෑන්ඩඩ් එකක් දාගන්න අවුරුදු කීයක් ගියාද? මතකද අර ඇඟිලි දෙකක් දාලා අපි පෑන්සලක් ගහලා මේකක් දානවා? දැන් ඔන්න ස්ටෑන්ඩඩ් එකක් කියලා තියෙනවා, රවුන්ඩ් පින් හරි ස්කොයර් පින් කියන එක. එතකොට ඔබතුමා මගෙන් අහනවා, මම ෆැක්ටරිය 2013 හදනකොට මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. මට හොඳ වෙලාවට ඉන්ටෙල් එකයි මයික්‍රොසොෆ්ට් එකෙන් ගොඩක් මට උදව් කළා. මම ෆැක්ටරි දැක්ක හින්දා මම සමහර තාක්ෂණ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ගේන් ගෙනාවේ ස්විට්සර්ලන්තේ. මොකද ස්ටැටික් ප්‍රෝවක් හදපුවාම ඒකේ ස්ටැටික් කන්ට්‍රෝල් එක කොච්චරද කියලා හදන්න ලංකාවේ තිබ්බේ නැහැ අපිට ස්ටෑන්ඩඩ් එකක් ගන්න. ඔබතුමා කියන එක මන් දන්නේ කොහොමද, මං හිතන්නේ ඔබතුමා මගේ මයින්ඩ් එක කියෙව්වා. මේ එක්ස්පෝර්ට් මාකට් එක කියලා කිව්වහම එකක් බ්‍රෑන්ඩිං එක, අනික එක තමයි ක්වලිටි එක. අපි ලංකාවේ මොකද්ද තියෙන ස්ටෑන්ඩඩ් එක? මම මට නම කියන්න බැහැ, මොකද දේශපාලන අතින් මං කැමති නෑ මං පැත්තකට එනවාට. මම ජනාධිපති කෙනෙකුට ගිහින් කිව්වා, මගෙන් ඇහුවා මොනවද ඔබතුමාට අපෙන් ගෙරෙන්න ඕනේ? අනේ සර් මං කිව්වේ දෙකයි ඕනේ කියලා. එකක් තමයි FTAs ටිකක් මට අස්සම් කරලා දෙන්න අප්‍රිකාවට, දෙක තමයි අපේ තියෙන ස්ටෑන්ඩඩ්ස් බියුරෝ එක බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකත් එක්ක ඉක්වල් කරන්න.
හරි වර්ල්ඩ් ස්ටෑන්. එතකොට මගේ බාණ්ඩ විතරක් නෙමෙයි. ඔබතුමා හැදුවත් මෙතුමා හැදුවත් සොෆ්ට්වෙයාර් එකක් අපි ඩිවලොප් කරත් අපි ඒ ස්ටෑන්ඩඩ් එකට එනවා. මට මගේ ඒවා එපා. මං ගිහිල්ලා ඉන්දියාවෙන් ISO සර්ටිෆිකේට් එක ගන්න මම 1996 ලංකාවේ සොෆ්ට්වෙයාර් පැත්තට මේ ISO ගන්න තිබ්බේ නැහැ. මම වෙරිටාස් එකට කතා කරා ඩොලර් 6000ක් මං ගෙව්වා ඒ දවස්වල. දැන් නම් ලාබෙට ලංකාවේ කරනවා ISO සර්ටිෆිකේට් එක. 2013 මම ස්විට්සර්ලන්තෙන් ගෙනාවේ මේකට. ඇයි අපේ ලංකාවේ ස්ටෑන්ඩඩ් නැහැ. අපේ ස්ටෑන්ඩඩ් තියෙනවා. අපේ ෆැක්ටරි හදන හැම දෙයක්ම මං හිතන්නේ මම මේ නම කියන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ලෝකේ හොඳම ටීවී හදන. එතකොට ඔබතුමා දන්නේ නැතිනේ. 2019-22 අපිට චාන්ස් එකක් තිබ්බා ජොයින් වෙන්චර් එකකට ජොයින් හෑන්ඩ්ස්. එකට ටිකව ජොයින් වෙන්චර් දාන්න කැමති නැහැ. මොකද ඔබේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද පොලිසි එක හෙට මාරු වෙනවා කියන එක. කොරියා වෙන්නේ නැති. ඔව් කියලා හිතන්නකෝ. එතුමාලා ඇවිල්ලා කිව්වා ෂා මේ ෆැක්ටරියේ පාටත් එකයි අපේ පාටත් එකයි. වර්ල්ඩ් වයිඩ් ඩිරෙක්ටර් කෙනෙක් ආවේ මේක ස්ටෑන්ඩඩ් එක බලන්න. ඇවිල්ලා මං ආවේ දවස් 3කට සංජීව කිව්වා. එතුමත් ගොල්ෆ් ගහන කෙනෙක් හරිම ආසාවෙන් එයා කතා කරේ ගොල්ෆ් ගැන කතා කරමු කියලා. මගේ ෆැක්ටරිය ගිහිලා බලලා ෆැක්ටරි රවුන්ඩ් 3ක් දිව්වා. වටේට දුවලා ඇවිල්ලා ඇතුලේ I have nothing to give a recommended, I need to have to go back, you are not a good factory කිව්වා මට. මං අහුවා what do you mean no good factory? No I have no work for you. ඒ කියන්නේ එයාට වැඩක් නැහැ. උඹලගේ ස්ටෑන්ඩඩ් එක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් කියලා ගියා. ගොඩක් අය ඇහුවා මට ওই ෆැක්ටරි හදන්න තිබ්බා ලාබෙට. මං හැදුවේ නැත්තේ ඒ තැන. අපේ ලංකාවේ තියෙන ඔබතුමා කිව්ව මනම සමාවයි. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් වලට තමයි අපි ෆැක්ටරි හදලා තියෙන්නේ. හැම බාණ්ඩයක්ම අපි ඉන්ටර්නැෂනල් ඒත් ඉතත් වැඩි දෙයක් අපි කරලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලයත් එක්ක අපි ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් එකක් කරනවා. අපිට R&D සෙන්ටර් එකක් තියෙනවා. මොකද මම මේක කියන එක මම දන්නේ සාධාරණද කියලා මම මෙතන අපේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. මම දැක්ක එක ලොකුම එක්ස්පීරියන්ස් එක තමයි මේ රටේ ඕන ටෙක්නොලොජි එකක් යටයි ඉලෙක්සිටි වලට. අපේ ලංකාවේ තරම් මං හිතන්නේ 98%ක් අපි කියනවා ඉලෙක්සිටි දිනවා කියලා. හැබැයි මගෙන් ඇහුවොත් ඉලෙක්සිටි ක්වොලිටි එක මොකද්ද කිව්වොත් මම දාන්නේ බිඳුවට. එතුමාලා වගේ කියනවාද අපේ ඉක්විප්මන්ට් කැඩුනහම ෆේස් 3 ඉඳන් ෆේස් 2යි එන්නේ. අපේ මැෂින් කැඩෙනවා. කවුද වගේ කියන්නේ? අපි වගේ කියන්නේ. මොකද අපේ වොරන්ටි ලංකාවේ තියෙන වොරන්ටි එක ඒව අපි දන්නේ නැහැ. කරුණාකරලා ගෙවන්න. දෙවෙනි එක තමයි ඉතින් ඇක්ට් ඔෆ් ගොඩ් ලයිට්නින් වලට other than that මේ මැෂින් කියන ඒවා ඒ ඉස්සර තාක්ෂණය. දැන් මං හිතන්නේ තාක්ෂණය කියන එක වෙන තැනක තියෙන ඔබතුමායි අපි කතා කරන්නේ දැන් AI ගැනනේ. ඉතින් මම යුරෝපයේ ගිය වෙලාවක තියෙනවා මම දැක්ක දෙයක් AI එකක් හදලා තියෙනවා. කොයි වෙලාවද වැරදි ස්පයික් එක ආවේ කියලා ආව රිපෝට් එක අරලා අර ඉක්විප්මන්ට් මොන හරි වෙලා තිබ්බනම් ඒ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඒ රටේ සූ කරනවා. ඉතින් අපේ ස්ටෑන්ඩඩ් කතා කරොත් මං හිතන්නේ මගේ මෙතන මං ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමාලත් කතා කරනවා ඒ කියන ලංකාවේ ස්ටෑන්ඩඩ් එක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්. අපිට ලෝකල් ස්ටෑන්ඩඩ් අවශ්‍ය නැහැනේ. අපිට බැරිද පොඩි වැලියු ඇඩිෂන් එකක් ලංකාවෙන් හදලා එක්ස්පෝර්ට් කරන්න අප්‍රිකාවට යුරෝපෙට? අද ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? චීනේ නේ. ඇමරිකාවට යුරෝපයට කියනවා චීනෙන් එපා බඩු ගේන්න කියලා. බැරිද අපිට පොඩි මෙහෙ වැලියු ඇඩ් එකක් හද කරලා චීනෙන් නෙවෙයි එන්නේ ඒක ලංකාවෙන් එන්නේ කියලා පොඩි මම මේ අහන්නේ නිකන් පොඩි දෙයක්. මම දැක්ක මේ එක්සිබිෂන් එකේ ගිහිල්ලා මම දන්නවා ඔබතුමා කියන්න යනවා මට එක්සිබිෂන් එකේ ගියහම මම දැක්ක එක්සිබිෂන් එකේ ගහලා තියෙනවා our factory in china our factory is in vietnam board එකේ තියෙන හැමයි ඇයි චීනෙන් import කරොත් තහංචි තියෙනවා ඒකට මොකද කරලා තියෙන factory shift කරලා තියෙනවා වියට්නාමෙට එහෙනම් හොඳ opportunity එකක් නේද අපේ ලංකාවට මේ වෙලාවේ වැදගත් තැනකින් නතර කරේ මේ එතුමා උපුලසරංග මාත්මයා දැන් මෙතන තවත් කතන්දරයක් තියෙනවානේ ටෙක්නොලොජි දිනෙන් දින යාවත්කාලීන වෙනවා මෙතුමන්ල වගේ අයත් සූදානම් වෙලා ඉන්න ඕනේ මේ දේවල් ටක් ගාලා ග්‍රැබ් කරලා ගන්න නැත්නම් තමන්ගේ ව්‍යාපාරය ඇතුළට ගේන්න ඔය ඒ වගේ දේක් හරියට කළ තිබ්බොත් අර චීනය කරන ඔය අතරමැදි වැඩි යුරෝපයට යවන්න බැරි නම් අතරමැදි රටක හදලා ඒක යවන ඒ වගේ රටවල් වලට මේක තව මාකට් සෙග්මන්ට් එකක් නේද සහ කොහොමද මේ ව්‍යාපාරවල යෙදෙන අය තමන්ගේ තමන්ට අදාළ ශාස්ත්‍රයේ ටෙක්නොලොජි ගැන හිතන්න ඕනේ ඔව් දැන් ඇත්තටම දැන් මෙතුමා හොඳ පොයින්ට් එකක් ඒ මතු කරේ දැන් අපි එකක් තමා දැන් අපි එතුමා කතා කරාම FTS ගැන දැන් අපිට තියෙන්නේ මේ ඒ කියන්නේ මේ ඇක්ටිව් FTS නේ තුනක් විතර හරිද
නමුත් දැන් ඇත්තරම දැන් ඔය ඒ ඒ තුනෙන් හරි අපට කොච්චර පුළුවන්ද මෙතුමා කිව්වාගේ මේ රීඑක්ස්පෝර්ට් ඔපචුනිටි එක ගන්න. අපි ගන්නවාද? රීඑක්ස්පෝර්ට් ඔපචුනිටි එක තියෙනවා. හැබැයි තියෙන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ අතේ. එතකොට අඩු මාසෙන් දැන් හරි මේ ආණ්ඩුවට හරි පුළුවන් මේක ඕපන් කරලා අර කිව්වාගේ දැන් දැන් උදාහරණයකට දැන් මේ දවස්වල තියෙන ලොකුම මේ ට්‍රෙන්ඩ් එක තමයි මේ ට්‍රේසිබිලිටි කියන එක. දැන් අපි යුරෝපයට ගියොත් යුරෝපයේ කට්ටිය මේ කොවිඩ් එකත් ආපු ට්‍රෙන්ඩ් එක තමයි මේ ට්‍රේසිබිලිටි කියන එක. කියන්නේ කොහෙන්ද මේ බාණ්ඩේ එන්නේ කියන එක. දැන් මෙතුමා කිව්වාගේ දැන් මේක චයිනා වලින් නැත්තම් චීනෙන් එනවා කිව්වොත් ගොඩක් කට්ටිය බයයි ගන්න. හැබැයි දැන් අපිට මේ තියෙන ඔපචුනිටි එකත් එක්ක ඇයි ලංකාවට ගෙනල්ලා වැලියු ඇඩිෂන් එකක් කළා මේක රීඑක්ස්පෝර්ට් කරන්න බැරි. එතකොට යන්නේ නේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ඇටියට. එතකොට මේ අපිට ඒතර ට්‍රේසිබිලිටි වලට මේ ඉන්නවා කට්ටිය එක හදන්න. මේ බ්ලොක්චේන් එකක් හදලා අර කොහෙන්ද කොතරින්ද පටන් ගත්තේ කොහෙන්ද ආවේ රයිට් පෙන්වන්න පුළුවන් මේවා කරලා. එතකොට නැත්තම් අර රීඑක්ස්පෝර්ට් ඔපචුනිටි එක පෙන්වන්න පුළුවන් අපිට කොහොමද මේ යන්නේ කියන එක. ඉතින් දැන් ඒක එක එක දෙයක්. අනිත් එක තමයි දැන් මෙතුමා මතු කරපු අනිත් ප්‍රශ්නේ තමයි මේ මේ ස්ටෑන්ඩඩ් එක ක්වොලිටි එක කියන එක. දැන් අපි අර කිව්වාගේ දැන් අපට ඕනේ අපට එක්ස්පෝර්ට් එකක් අරගෙන යන්න නම් එළියට මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකත් එක්කනේ අපි මේ තරම් කරන්න ඕනේ. ඒ ඒ ක්වොලිටි එකට ගන්න ඕනේ. දැන් අපි ගන්නකො අපේ ආයුර්වේද. දැන් ආයුර්වේද කියන්නේ අපේ එකක් නෙමෙයි. අපිට තියෙනවා වෙනම සිස්ටම් එකක්. මේ අවුරුදු 5000කටත් වැඩිය පරණ හීලින් සිස්ටම් එකක් තියෙනවා. ඒකට කියන්නේ හෙළවෙදකම කියලා. ඒක දැන් කරලා තියෙන්නේ අපි පල්ලෙහාට යටර ගහලා මේ කොහෙන්ද ආපු ආයුර්වේදයක් අරන් දුවනවා. හරි. ඒතොර හෙළවෙදකමේ තියෙන අපිට කරන්න බැරි දෙයක් නැහැ. ලෝකේ සුව කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි ඒක එළියට එන්න දෙන්නේ නැහැ. එළියට දෙන්නේ නැත්නම් මොකද්ද අපි දැන් අපි කිව්වොත් දැන් මෙන්න මේ බෙහෙතෙන් මේක හොඳ වෙනවා කියලා. අපි දන්නවා අනාදිම අවුරුදු 5000ක ඉඳලා අපි දන්නවා මේකෙන් හොඳ වෙනවා කියලා. හැබැයි අපිට මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්න බෑ. කෝ මේකේ ක්ලිනිකල් ට්‍රයල් එකක් නැහැ. එතකොට ඇයි අපිට බැරි ලංකාවේ දැන් තියෙනවා ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකක් හරි මොකක් හරි මේක මේ 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 මේක රෙගුලේට් කරන්න. නිර්ණාය මේ මේ මේක රෙගුලේට් කරන්න. එතකොට ඇයි ඒ කට්ටියට බැරි මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් හරි නැත්නම් ISO වගේ ආයතනයක් එක්ක එකතු වෙලා මේක ස්ටෑන්ඩඩයිස් කරන්න. එතකොට ආයෙ වෙන මුකුත් ඕනේ නැහැ මේ මේ ෂෙනාල් මේකෙන් අපිට දුවන්න පුළුවන්. කොච්චර දේවල් තියෙනවා දැන් අපිට කොවිඩ් එකෙන්ම අපිට ගහන්න තිබ්බන මේ මැච් එක. අපි කරේ නැහැනේ මේක. හරි. එතකොට අනිත් පැත්තෙන් තමයි දැන් ටුවරිසම් ගැන කතා කරන්නේ මෙතුමා. දැන් ටුවරිසම් අපි අපිට එන්නේ ඇත්තටම බජට් ටුවරිස්ලානේ එන්නේ. හරිද? මේ එහා පැත්තේ තියෙන අපේ මාලදිවයිනේට මේ කිසිම දෙයක් නැති මේ අපි කියන්නේ මාලදිවයිනේ තියෙන ඉරයි මේ වැලී කියලානේ කියන්නේ මුහුදයි. ඉරයි වැලී මුහුදයි. ඕක බලන්න අපට වගේ 100 ගුණයක් දෙල තෙන්ට යනවා. එතකොට ඇයි ඒ ටික අපට අත් ගන්න බැරි මෙච්චර මේකක් තියෙනකොට? හරිද? එතකොට අපේ අපට ටුවරිසම් දියුණු කරන්න පුළුවන් හොඳම ශාස්ත්‍රය තමයි මේ වෙල්නස් ටුවරිසම් කියන්නේ. ඒකට අපි අවධානය තාම යොමු කරලම නැහැ. මේ වෙල්නස් ටුවරිසම් කියන්නේ මේ අපේ මේ අපට ඇවිල්ලා අපිට කාලා බීලා අපේ තියෙන ප්‍රශ්න ඇති කරගෙන එක නෙමෙයි. ඒක මයින්ඩ් එකටත් තියෙනවා. මයින්ඩ් එකටත් බලපාන දෙයක්. එතකොට මයින්ඩ් එක හීල් කරන්නත් අපි තියෙනවා මේ භාවනා ක්‍රම මෙඩිටේෂන්. එතකොට ඇයි අපි මේක පෙන්නලා අපිට මේ වෙල්නස් ටුවරිසම් කියන එක ලංකාවේ දියුණු කරන්න බැරි ඕන තරම් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒවට ටෙක්නොලොජි එක අපිට ඕන තරම් විදිහට යූස් කරන්න පුළුවන්. හරිද? අපිට මේ බොට් කෙනෙක් හදලා මේ දේ ඔක්කොම නේද ඕන කෙනෙකුට මේ ගන්න පුළුවන් හරි ක්‍රමවේදයක් අපිට හදන්න පුළුවන්. ඉතින් සම්පත් තියෙනවා. ඐඩියස් තියෙනවා. මේවා එකට එකතු කරලා හරි විෂන් එකක් එක්ක ඉස්සරහට යන එක තමයි දැන් මේ වෙලාවේ තියෙන අර නීඩ් ඔෆ් ද අවර්. හරි තැන් එක්ක කලබරේට් වුණොත් ඒ තාක්ෂණික ප්‍රශ්නත් ඒ තරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට හරි හමං ප්‍රොඩක්ට් එකක් එළියට දාගත්තොත් ඔය කියන චැලෙන්ජස් බොහෝ දුරට ඉවරයි. හොඳයි, අද අපේ කතාබහ ඉතාමත් පෝෂත් එකක් කියලා අපි විශ්වාස කරනවා. ඊවිස් මේ ලංකාවේ තියෙන මේ සන්නාමයත් එක්ක සෑහෙන්න දුරක් අපි මේ වැඩසටහනම එක්ක ගියේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අපිට තියෙන කැපැසිටි අපි ආයේ රීචෙක් කරා, අපි ආයේ නැවත සලකලා බැලුවා, විශ්ලේෂණය කරා. අපිට යන්න බැරි ඇයි කියන කතන්දරෙත් මේ කතාබහ එක්කම එළියට ආවා. හොඳයි, අද අපි වැඩසටහන අවසන් කරගන්නවා. ඊට කලින් අපි මතක් කරන්න සූදානම් අපේ YouTube නාලිකාව ඩොලර් මැෂින් එකේ පිවිසෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. පසුගිය වැඩසටහන් වල දර්ශන ඒ YouTube නාලිකාවේ අන්තර්ගතයි. හොඳයි, අපි එමනම් සංජීව වික්‍රමනායක මහත්මයා, ඊවිස් ආයතනයේ සභාපති, ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාගේ දැනුම කාලය කැප කරගෙන අපිට ලබා දුන්නට. ඒ වගේමයි කීර්තිමත් අපනයන විශේෂඥෙක්, දේශීය වගේම විදේශීයව, සහ බිස්නස් බූස්ට් 360 ආයතනයේ අධ්‍යක්ෂ
උපුල් දසනායක මහත්මයා ඔබට බොහොම ස්තුතියි ඔබේ ඥානය අධ්‍යක්ෂින් ඩොලර් මැෂින් වෙතට එක්කලාට. හොඳයි. එහෙනම් මේ තමයි ලංකාවේ විභවයන් ලංකාවටම කියලා දෙන ඩොලර් මැෂින්. අපි ලබන සතියේ සූදානම් තවත් අලුත් වැඩසටහනක් තේමාවක් අරගෙන ඔබේ නිවසට සමීප වෙන්න රට දියුණු කරන මග ගැන හරි අවබෝධයක් ලබා දෙන්න. සුභරාත්‍රියක්. We'll be right back.